සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ ටෙකියගේ YouTube channel එකට. ඉතින් අද අපි මොනවා ගැනද කතා කරන්න යන්නේ? ඔයා multitasking වැඩක් කරගනිද්දී, ඒ කියන්නේ graphic designing එකක්, program එකක් ලියනවා නැත්නම් ඔයා app එකක් develop කරනවා. ඉතින් මේ වගේ වැඩක් කරගනිද්දී ඔයාලට එක එක softwares වල Windows ගොඩක් open කරගන්න වෙනවා එකම desktop එක. ඉතින් මෙතනදී ඔයාලට එක එන ප්‍රශ්නයක් තමයි ඔයාලට මේවා minimize කරන්න ඕනේ, maximize කරන්න ඕනේ, එහෙම නැත්නම් drag කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් අපිට Windows 10 දීලා තියෙනවා. මොකක්ද ඒ? ඒ ගැන තමයි අද අපේ වීඩියෝ එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මතකද මගේ channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මේ ගැන දැනන දන්න හැමෝටම බලන්න, share කරන්න. මුලින්ම ඔයාලට මේ වැඩේ කරගන්න task bar එකේ තියෙන task view icon එක click කරන්න ඕනේ. ඉතින් මේ තියෙන task view icon එක මේ icon එක ඔයාලගේ task bar එකේ නැත්තම් ඔයාලට පුළුවන් task bar එකට right click කරලා show task view button කියන එකට tick එකක් දාගන්න. ඉතින් මම task view එකට යන්න කලින් පොඩි windows ටිකක් open කරගෙන ඉන්නවා. එතකොට අපිට වැඩේ කරගන්න හරිම ලේසි. ඉතින් task view එකට ගියාන් පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි පේන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනවා ඔයාලා දැන්ට ඕපන් කරන් ඉන්න ඔක්කොම Windows ටික. මෙතන උඩ තියෙන new desktop කියලා icon එකක්. ඉතින් මේකට එකපාරක් click එකක් දුන්නම ඔයාලට අලුතින් desktop එකක් create වෙනවා. ඔයා ඒ create කරගත්ත desktop එකට ගිහිල්ලා ආයෙ click එකක් දුන්නොත් ඔයාව දැන් හිටපු desktop එකේ ඉඳන් අලුත් desktop එකට change වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට අලුතින් desktop කැමති තරමක් create කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් මෙතන desktop එකේ උඩ තියෙන නම වුණත් change කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම දේ ඔයාලට පුළුවන් මේ ඩෙස්ක්ටොප් එකේ අපි ඕපන් කරන් ඉන්න Windows ඔයාලා අලුතෙන් හදාගත්ත ඩෙස්ක්ටොප් වලට කැමති විදිහට ප්ලේස්මන්ට් කරගන්න. මෙන්න මේ විදිහට ගිහිල්ලා drag and drop කරලා ඔයාලට පුළුවන් අවශ්‍ය ඩෙස්ක්ටොප් එකට අවශ්‍ය වින්ඩෝ එක දාගෙන ප්ලේස්මන්ට් කරගන්න. අපි මේ වින්ඩෝ එකට ගිහිල්ලා බලුවොත් මේ විදිහට ඔයාලට පේන්නේ අපි දාගත්ත විදිහටම ඒව ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මේ හදාගත්ත ඩෙස්ක්ටොප් එකක් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන කතිරේට ඔබලා ඒව අයින් කරන්න. හැබැයි ඔය කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔයා ඒකේ ඕපන් කරන් හිටපු Windows වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒවා දැන්ට ඕපන් වෙලා තියෙන එකකට change වෙනවා. ඉතින් මම ඔක්කොම Windows අයින් කරගත්තා. දැන් ආයෙත් ආවට පස්සේ මම ඕපන් කරගත්ත ඔක්කොම Windows ටික මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට හැමතිස්සෙම මේ task view එක හරහා ඩෙස්ක්ටොප් එකට ක්‍රියේට් කරන්නයි ඒව අතර මූව් වෙන්නයි අමාරු නම් ඒකටත් තියෙනවා ෂෝට්කට් එකක්. කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි වින්ඩෝස් එකයි D එකයි ප්‍රෙස් කරලා ඔයාලට අලුතෙන් ඩෙස්ක්ටොප් හදා ගන්න පුළුවන් වගේම කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි වින්ඩෝස් එකයි ලෙෆ්ට් ඇරෝ එක සහ රයිට් ඇරෝ එකෙන් ඔයාලට පුළුවන් පහසුවෙන් මේව අතර මූව් වෙන්න. ඉතින් මං හිතනවා ස්මාර්ට් විදිහට වැඩ කරනවාට මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අදගෙන අපිට කනම් මෙච්චරයි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.